සබදු සරණයේ පින්නත් හැම දෙෙනආටම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස්කරගඩ මේ ජීවිතය සුරක්ෂත භාවයට පත්කරගණඩ කළ යුතුදේ නොකළ යුතුදේ මොනවද කියලා විමසල බලමින් කළ යුතු දේ කරමින් නොකළයුතුදේ නොකමින් කටයුතු කරන්නට උත්සහක් කරන මේ පින්නන්ත පිරිස ජය මග දේශනාවත් එක් එක වෙලාඉන්නේ ීවිත ග ඩක් දවල් සිද් වෙනවා සැරන්සරේ සරන්සරය අප ජීවිතය අපි දන්නවා විශේසෙන් ලෞගික ජීවිතයේ කඩාගෙන වැටීම් සිද්ධවෙනවා බොහෝ වසේ ක්‍රකයාගන්ඩ දෙයක් නැති අවස්ථාවනෑ තරම් උදාවෙන වැරදි වෙච්ච තැන් වැරදිවෙච්ච දේවල් අපේ පැත්තෙන් නැවත නැවත නැගි නැගී නැගි නැගියනො පසෙන් පන්න පන්නනවා එකේ කාකාරයේ වියවුල් එකේ කාකාරයේ චිත්ත පීඩා වෙනවා අසරණ වෙන අසරන වෙන්නෙම අපි හැමදා මතක් කරනවා අසරන වෙන්නේ පිළිසරණක් නැතිවෙනකොට පිළිසරණක් නෑ කියන්නේ මොකක්ද පිළිසරණක් නෑ කියලා කියන්නේ ජීවිත ගෙවද්දී විසදුමක් නැතිවෙනකොට තමන් කැමති දේවල්මනොහරි තියෙනවනන් ඒ කැමති දේවල් තමන්ගෙන් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන දේවලුත් එක් ආයසරයක් එව තිබ ත්වට පත්තර ගණඩ පුලුවන්කම තියෙනවනම් අපි කැමතිවිදිහට අපේ ජීවිතයට අදාළ දේවල් අපි කැමැති විදිහට පවත්ත ග්ඩ පුළුවන්කම තියෙනවනං අපේ හිත සතුට වෙනවා ඉතින් ඒ සතුට නැතිවෙලා යනකොට ටික 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 කැමති දේවල් අපේ හහිම වෙනකොට අකමැත් දවල් එකතු වෙනකොට නොයකුතාකාරේ කාරී තත්වයන් ජවිතයට එනකොට අපිට තේරෙන්ට පටන්ගන්නවා කරකයාගන්ඩ දෙයක් නැති බා එම කරකයාගණ්ඩ දෙයක් නැති තත්ත්වකට පත්වෙන්න හිත කරකයාගණඩ දෙයක් නෑ කියලක කියන්නේ හිත සතුටුවෙ සතුටුුවෙන්ට තැනක් නැහිතට අන්න එක තමයි කරාගණ්ඩ දෙයක් නැකැන්නේ සතුටුුවෙන්ට අන් තැක් නැහැමවෙේ හැමැත් එම දුක්කෙන එහම දුක්කෙනකොට අප ජවිත අරමුණ තියෙන සහරයව කඩාගෙන වැටෙනවා කරන්ඩ දෙයක් නැතුව කිසිම දෙයක් කරන්න දෙයක් නැතුව කඩාගෙන වැටෙන ස්ුරපයත්තියවා ජීවිතේ එන්න එතන තමයි අපි ලොකුම ගැටලු කාරි තත්යකට පත් වෙන්නේ ඒ කඩා වැටන ජීවිතයේ පැහැදිලිවම කඩා වැටන ජීවිතය පැහැදිලිවම ගොඩගන්්ඩ තැනක් නැතුව වියසන කාරී තත්ත්යකට පත් වෙලා පීඩාාව කර කියයාගන්න දෙයක් නැතු ඉන්නවා මේ වගේ වෙලාවල් වල අපිට හොඳ කෙනෙක් හම්බුුණොත් හොඳ ඉතා හොඳ කරුණාවන්ත මෛත්‍රියෙන් යුක්තව කෙනෙක් ම්බුණුොත් එය අපිත් එක් අපේ ප්‍රශ්නය ඇත්තම සාධාරණව කතාකරොත් ඇත්තරම සාධාරණව කතාකරොත් යම්හයකින් අපිට සැසිල්ලක් ඇතිවවා ඒ ඇතිවෙන සැනසිල්ල තමයි පැහැදිලි වසයෙන්ම ඒ ඇතිවෙන සැනසිල්ල තමයි සුවදායක සතුටක් හිතේ සැනසිල්ල කැනෙ සතුටක් ඒ සතුට ඇතිවට අපිට විසඳමක් තිබ හිද තමයි පුළුවන්කම ලැබෙන්නේ විසඳමක් තිබ්බ හින්ද තමයි පුළුවන්කම ලැබෙන්නේ ඒ කියන තත්ට පත්ෙන් විසඳම කියලාක කියන්නේ අර දුක්වෙනුවට සතුට ඇතිවීම දුක් වෙනක වෙනුවට සතුට ඇතිවීම තමයි එකම විසඳුම විදිහට අපි සලකන්නේ එතකොට අන්න ඒ සතුට ඇතිවඩ තැනක් නැත්තං ඒ සතුට ඇතිවෙන්ඩ තැනක් නැත්තං අපිට හොඳට තේරුම් ගණ්ඩ වෙනවා අසරණ වෙන්නේ අන්නේ වගේ අවස්ථාවකදි කියලා එන්නේ සතුට තියෙන තැනක් හම්බුුණොත් අපේ ජීවිතයට ඒ වගේ දුක්කිත තත්වකට පත්වෙලා ඉන්නකොට සතුට තියෙන තැන කම්බුණොත් මයි අපට සරණක් ඇති වුනා කියලා කියන්නේ. එතකට අප අපේ අරමුණුවට අන්ඩ ගිහාාමත් මේ වගේ අසරණ වුුණ හම ඒ අරමුණු පවා කඩාගෙන ගැටෙනවා මට මොකුත් කරන්න බැහතෙනවා මං මොකුත් කරන්නේ නැහැ ම ඔක්කො මතහැල්ලදාන ම ම මේ වනිකන් ජීවිත කරගෙන පොඔක්ො අතහැල දාන ඇත්තන සහර අතරල දාන සහර ජවිත පවා ඇති කරන්න හර තමඟ බ තවත්ක්කං විනාස කළදා නවා ඒ වගේ සමහර අය එකර කර හිට වැඩ දම ගහලා යන්ඩ යනයන් මේ වගේ විශස කාී තත්වයන් ජීවිතවල ඇතුුණම සමහරලාට මුලු ජීවිතම මුළු ජීවිතේම එයා විදෝන ස්වභාවයකට පත්වෙනවා ජීවිතේම විඳවනෝ කරකාගට දෙයක්නව විදවනක තියකට න මෙන්න මේවා තමයි අපේ පැත්තෙන් අපි තව දුරටත් හිතල බලන් ඩෝන මේට විසදුම් නැද්ද කියලා ලෝකයේ ජීවත්වෙන අපිට අපේ ජීවිතේ හබාගෙන යන්නේ මුුණවද කියලත් අපි වෙලාකට බලන්න හැ අපි හබාගෙන යන්නේ සතුටමයි අපි ඇදීර යන්න එත්තුකිවට අපේ හිත ඇදලා යන්නේ සතුර තියෙන තැ ොයා ගෙනමයි ඒත් ඔය කිවට අපි දන්න මොකද අපි අපේ හිත ගවේශනය කරන්න ඇති හින්දා. ඒකවත් දන්න අඩුම ගානේ. එතකොට ඇදීල යන මේ සිත ඒ සතුට කෙරෙහි අපි අරමුණු ජයග්‍රහණය කරන්න නං පැහැදිලිවම ඉතා පැහැදිලිවම ඇදිල යන සතුට කෙරෙහි ඇදිලා යන සතුට උපද්ධවන්ඩ ඕනේ අප අරමුණ කෙරෙහි එතකොට ඒ අරමුණ තමයි අපි අඇදල යන්නේ නමුත් දැන් අරමුණත් කඩාගෙන ගිෙන ලොකු දුක් ඇතිවෙලා අන්න එවැනි වෙලාවක අපිට අවශ්‍ය වන ගුණාංගයක් තමයි මෙන්න මේ කියන ඉද්දිපාද ධර්මෝල්ට සමාන්තරව අපි තේරුම් ගනිමින් ඉන්න මෙන්න මේ කියන සමාධිය කියලා කියන්නේ චිත්ත සමාධය කියලා කියන්නේ පෙන්න්නත්න සන්ද චිත්තකි ලාපතුන සඳහන් කරේ ඒ කාග්‍ර ප්‍රබල හිතකට එතකොට ඒ ඒකාග්‍ර හිත තමයි අපිට අරමුණ කෙරෙහි හිත අලවා තබන්ඩ අරමුණ කෙරෙහි එක දිගට හිත යොමු කරගෙන ඒ අරමුණට ළඟාවෙන තුරු නොසැලී යන්නට ලොකු හේතුවක් වෙනවා මෙ චිත ඒකාග්‍රතාවය ඒ චිත්ත ඒකාග්‍රතාවය තමයි අප පැත්තෙන් අපි හැබලීම සම්පාදනය කරග්ඩ ඕනේ ඉතින් මේ සම්පාදනය කරගත යුතු චිත්ත ඒකාගගතාවය පුහුණු කරලා ඇතිකරගණ්ඩෝන එකක් පලවෙනි දේතම අපි කතා කරපු දේ මෙහෙම ඒ කාග්‍රතාවයක් ඇතු නහම අපේ හිත්වලට ලොකු සතුරක් ඇතිව වෙන ඒ දැන් මං අමුතුව විග්‍රහ කරන්නයක් නැහැ මොකද අපි කතාකරණය බොහෝ ොහෝ දර්වසයෙන් කතා කරන්න ප්‍රතමත් දිහානමටම ආද ඒ තත්වය ොදිට ඇතිවෙන තත්වය මක්දක කතාකරපු හින්දා ඔන්න අපේ අරමුණු කැඩෙන් ඇතිවෙඩ අපේ අරමුණ කඩාගෙන වැටිලා අර වගේ වියසන කාරි අසරන තත්ව එකකට පත්වෙන් ඇතිෙන්ඩ හිත සතුටෙන් පුරෝගෙන වාසය කරන්න පුළුවන්න්නම් තමන්ට නොසන්සුම්කම් ඇති නොවී කල කිරීම් ඇති නොවී තමන්ගේ අරමුණට යන්ඩ පුළුවන් හැකාව මෙන්න මේ සමාධී වර්ධනය කර ගැනීමෙන් තියෙනවා ඉතින් ඊට අමතරව තමන්ගේ අරමුණට අරමුණ පිළිබඳව එක දිගට අරමුණේ අන්ඩ පුළන් ශක්තිය සම්පාදනය වෙනවා ඔන්නඒ කියන ඒ කාග්‍රතාව ඔන්න එකන සමාධී වර්ධය කර ගැනීමතකොට අපි ප්‍රහාණ සංඥාවෙද මේ ගැන ගොඩාහක් දෙවල් කතාකර අය කතාකරන්න දැන්න නඇති තරමටම ඒක හින්දා ඉද්ිපාද ධර්මවරදිත් මේ රණවා හම්බෙනකොට අපිට සිද්ධ වෙනවා ඒ ගැන වැඩිය කතා කරන්න නැතුව ඉදිරියට යන්ඩ මොකද ඉදිරියට යා යුතුව තියෙන්නේ මේක ආය කතා කර දෙයක් නැහැ විසේසයම තේරුම් ගණ්ඩම ඕනදේ තමයි මේ ඒකාග්‍ර බව පුහුණු කරපු හාම ලෞකිකාහරි ලෝකෝත්තරහරිත අත්්‍යකට පත්වෙන්ඩ මේකෙන් අපිට අවශ්‍ය කරන අනිත් ඔක්කෝම ගුණංග ටික එ ලෝකෝත්ත තත්වය ගැන සඳහන් කරන තැනේදී මතක් කරන්නන් වෙන විදිහ දැන් මාර්ග සිතක් උපදිනකොට ධර්මය සඳහන් වෙලා තියෙන්නේ සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායම සම්මා සති කියන අංග හත එකට කැටි කරලා ඒ කාග්‍ර තත්ත්වයට පත් කරලා එක මුහසු කරලා අවශ්‍ය කරන මාර්ග සිත සකස් කරන්නේ සම්මා සමාධයි කියලා එතකොට අන්න ඒ වගේ කෘත්තයක් සිද්ධ වෙනවා එකදිකට ඒ සම්ප්‍රයුක්ත ධර්මයන් එකම අරමුණක රඳවා තබාගන්නට මේ සමාධිය විශාල හේතුවක් වෙනවා ඒ ආරම්මණ හිත පවත්ත ගණ්ඩ. ඉතින් ඒ අපි තේරුම් අරගෙන කටයුතු ක ර්ඩ ඕනෑ ලෞකික ජීවිතය අපි ඉදිරියට යනකොටත් ඒගේ ඒ වගේම අපිට පුළුවන්කම තියෙන්ට ඕනෑ ඔය කියන ඒ ආග්‍රතාවය අත්තිද විද බලබල අත්තිඳ විද බලබල තමන්ගේ ලෞකික ජීවිතය මොන්න තරනම් යහපත්ත්තයට පත්කර ගණන්න පුළන්ද දෙකන්නේෙ මේ. වෙනදාට කෙස් උපදින ැන්වල කෙස් නූපදින කාරය අත්ති දින්න පුළන්. හරි ඇයිඒ කියලත් අපි දන්නවන හිත නොසන්සුම් වෙන්නේ හිතේ නොසන්සුම් බවට හේතුවෙනවා අක්ුසැය කකුසෙේ හදු හම හිත ොසුම්ගෙන කට අක්ුසලය ැදු හාම හිත නොසන්සුම් වෙනවා නොසන්සුම් බව අත්තර් නොසන්සුම් බව අයිං කරන්න හේතු වෙනවා අර කියන සමාධිය එතුවට සමාධිය නොසන්සුම් බව අයි කරනවා කියලා යන්නන්නේ කෙලෙස් උප දින්නේ නැතිවෙඩ ය කෙලෙසි යටපත්ෙන්ට සමාදිය ලොකු හේතුවක් වෙනවා තිතකොට ගන්න තීරණවල දි විශේසේම අපි ගන්න තීරණ තිෙනනේ ඔය උගක් කලාට කලබල වුණහම හරීම අපහසුකන්තියන තීරණ තමයි ගන්නේ අපි කලබල වු හම ගන්නේ හරම ගැටලු සහගත තීරණ. ඉතින් අන්න ඒ ගැටලු සහගත අපහසුකන් තියෙන තීරණ අපි ගන්න වනං අන්න ඒ ගන්න තීරණවලදී. අපිට සිද්ධ වෙනවා ඒ අපහසුකම් ඇතිවෙනකට නොසුකම් ඇතිවෙනකොට ගන්න තීරන ඔක්කෝම නිකක් අපිට සිද් වෙන නික් ඒයාටම හැ දොලන වෙන හරිම ගැටලු කිසිම උත්තරයක් නැති ඒන්නේ දැන් ප්‍රශ්න ප්‍රශ්න එනකොර ජීවිතය ඒ ඇතිවෙන ප්‍රශ්න උක්කයි විසඳන්ට ගිහිල්ලා තව ප්‍රශ්න ඇති කරගන්නවා. බුදුජාණ වහන්සේ දේශනා කළතින ගැටලුවක් විසඳ යුත්තේ තව ගැටලු ඇති නොව කාර කියලා අපි හොගක් කවෙලාට ගැටලු විසඳන්නේ තව ගැටලු කොඩා එකවෙන විදිහයට ඒ අපි හැටි ගැටලුවකද අපි හරීම නොසන්සුන්තාවකට පත්වෙනවා. ගැටලුවකද අපි හරීම නොසසුන්තාවකට පත්වෙනවා ඉ අන්න ඒ තත්ත්වය නිසාවෙෙන් අපිට මේ ගැටලු කාරී තත්ත්වයන් නොලින් අතමි දෙෙන්ට බැරි වෙන එකනි අර කොහල් ැගුලිය ඇලුනාවාගේ වෙන ගැටලුවක්ෙන අද සමාජයේ විශේසෙන්ම පේෙන්ට තියෙන දෙයක් තමයි ගැටලුආපුහම ගැටලු වැඩි කරගෙන ඒ මහා මහසන පකාරි තත්වය නොටත්වෙන්ට හේතුවවෙන්නේ අපි මේේ සමාධිය පපුෘතිරල නැතින්. සමාදිය පපුෘදු කරපු කෙනෙකුට ගැටලුවක් ආපුහම මේ සමාධිය හින්දා හිතේ ඒ කාග්‍රභාවයක් තියෙනවා. ඒ ඒ ආග්‍රභාවය හිතේ තියෙන හින්දා නොසන් සුන්කං අඩුවෙනෝ එතකොට එයාට සිහියෙන් මේ ප්‍රශ්නේතිදිහා බලන්න්න පුළුවන්කම තියෙනයට එය සමාධිය මම කෙටින් කියට හදන්නේ සමාධිය වර්ධනය කරපු කෙනෙක් මේ වර්තමානකාලයේ සමාධියෙන් පෝෂණය වෙලා තියෙන කෙනෙක් ගැටලුවක් විසඳන ආකාරයක්ත් සමාධියයක් නැති කෙනෙක් සමාධීවර්ධනය නොකරපු කෙනෙ ගැටලුවක් විසඳන ආකාරයත් අතර ලොකූ වෙන සක්තියනො. සමාධියෙන් පෝෂණය වෙන ගැටලු විසඳද්දී හරිම උත්තරයට එයාල යනෝ. ඒකැන මොකද මෝහය ඇතිවෙන් නැතිහින්ද. ඇත්තවැහෙන් නැතිහින්ද. පාපයට ලැජ්ජහබය එතකොට නැතිවෙන්නේ නැතිහින්ද. හලා හරි තීරණයට එනවා නිවැරදි තීරණය එයාට දෘෂ්‍යමානයි. එතකොට නිවැරදිතීරණය පෙනෙන්නේ නැහැ මේ නොුසන්සුම්කන් ඇති වෙච්චායට එයා මු ගාක්වෙලට තීරණය ගන්නකොට හිතලොකූ නොසන්සුම්කංවලට ඇදිලා. ඒ නොසන්සුන්කල්ට යෙදිච්ච හිත්තින්දා එයාට හරීම අපහසුතාවන් නොලට මුුණදවාන්ඩ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අපි හැම වෙලාවකම බලන්ඩුවනෑ කොහොමද මේ ජීවිතයනි රවුල් කරගන්නේ කොම මේ ජවිතය සූපත් භාවයට පත්කරගන්නේ හරිම අරමුණකට යන්න හිත ශක්තිමත් කරගන්නන්නේ කොහොමද කියන එක ගැන හැබිලේ විමස විමසාහ විමසමසා බලබල බල බල හදන්ඩ ඕන හැදාම හැමදාම ගැටලුත් එක්ක හිරවවී හිරවෙවී ඉන්ඩෙපා හැමදාම හිත් නොසන්සුම් කරගෙන එන එන ප්‍රශ්නවලදී මහා පීඩිත තත්වයන් වවලට පත් වෙලා කටයුතු කරන්ෙපා එහෙම පීඩිද තත්වයන්න වෝලට පත්වෙලා කටයුතු කරන්න ගැටලුකාර තත්වයන්න නොලට පත්වෙලා කටයුතු කරන්න පුළුවන්කමක් නැතිවෙඩ ඕන අපිට එහම පුළුවන්කමක් නෑ හැමදාම ඉතින් එතකොට වෙන්න මොකක්ද අපි පීඩනයට පත්වෙන එක අවසා ති මැරැණකම් ඉති හොමතමයන්න්න ඒ චුට්ට හැම්බල හිතන්. මම කොයි කාලේ ඉදන්ද මේ ගැටලු විසඳ විසඳ විස දෙසද ජීවත්වෙන්නේ රග නති ජීත කියන ප්‍ර්නවත්තරයක් කියලා ඉතින් එහෙම කක ඉදලා හරියන්නෑ හැමදාම ඒඒ කාලට ඒ ඒ කාලෙට එන ප්‍රශ්න විසදමින් විසඳමින් විසඳමින් ඒ ඒ කාලට එන ගැටලු විසඳමින් 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 ජීවත්නවා ඉති මේකද ජීවිතය හැම කාල වෙනවා ගැටඩු ප්‍රශ්න ඒවට පීඩිතවයි මේ විසදන්නේ ජන්තන් එකක් විසඳගන්නට ඕන්න තවයික්. ඕන ඒක විඳගන්නකොට ඔන්න තවයි එකක්. ඒක විසිඳගන්නකොට ඔන්න තවක්. ඉතින් මේ විදියට හැමදාම කරන්න බෑනෙ. ඒ බවත් අඩුමගාන තේරෙන්න පුංචි කාලයදම් මම ප්‍රශ්නවලට උත්තර හදහද උත්තර හදම ඉන්නවා. ඒක මේක ට වැඩි වෙනස් උත්තරයක් තියෙන්ට ඕන. ප්‍රශ්නලල්ට උත්තර හදනවා කියලා කරීමකක්ද. ප්‍රශ්නය හින්ද එන දුක්කම් කටරු තියෙනවනන් ඒවා නැතිවෙන විදිහට. පරිසරය හදපු එක හිති හෝක මමාර දසර කරගන්නඩ පුලුවන් වුනා සහර ප්‍රශ්න ලතිි කරගන්නඩ බැරි වුණනා යදොට හරිර අසරන වෙලා හිටිය. ඉතින් අන්න එතකොට දැන්වත් තීරණය කර්ඩෝන ප්‍රශ්න එනකොට හිතට ලගින්ට තැනක් හිතර සුවදාක ඉන්ට දැනක් අදර දේඩ ඕන කියෙලා. මේ කාරණාව අපේ ජීතර අලුති එකතු කරගණ්ඩ ඕනේ. මං ඕෝක කියන්නේ කොහොමද එක පුහුණු කරලා තිබ්බොත් ලැබෙන ලාබය මම ඉන්නවා එක පරිසරයක. ඒ පරිසරය තියෙන ලොකු ගහක්. ම මේ ගහට නගින්ඩ පුරුදු වෙලා නෑ. දවසක් කලිරංචුවක් එෙන මෝ පිටි පස්සෙන් පන්න ගෙන. මට බේරෙන තින් එකම ක්‍රම වෙන කිසිම ක්‍රමයක් නැහැ ගහට නගෙන එක. ගහට නැගොත් බේරෙන පුළන්. අලිරංජුව එනකොට ගට නගට පුදදුවෙලා තිබුණ ඇති කෙකුට ගහට නගින්ට බෑ කොච්චට බයවන නගිට බෑ හැ පුරදේ තිබ න ගට නැල බේෙන තිබ. ඒ වගේ හැම පැත්තකින් හිතට පීඩනයනකට චිත්ත සමාධී පුරදු කරලා තිබගෙනෙට විසඳ මක්තේෙන. හැබැයි පුරුදු කල ැති කෙනකොට විසිදු මක් නෑ. ඒහහින්ද ජීවිතයේ අලුත් විසඳමක් තමන්ගේ ජීවිතයට එකතු කර ගණඩ ඕනෑ. අලුත් විසඳ මක්කඒ එක. මොකක්ද අලුත් විසඳම තමන්ට අලුත් වැඩ පිළි වෙලක් චිත්ත පීඩාවලින් අතුමිදිලා. සුවදායක මානසික තත්වයකින් ඉන්ඩ. ඒකුත් ප්‍රශ්න එනකොට. ඒ ප්‍රශ්න දිහා විවෘත මනසකින් බලලා බැහැර කළුතු දේවල් බැහර කරන්න බැහැර නොකළුතු දේවල් නිවැරදිව තීරණය කරලා කළේතු දේ හරියටම කරන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. අපිට පුළුවන්කම ලැබෙන්නේ ඔන්න ඔඒ චිත්තේ කාග්‍රතාව වර්ධනය කර ත්තොත්. අන්නේ චිත්තේ කාග්‍රතාවේ වාර්ධනය කර ගත්තත් තමයි අපිට බාහිර ලෝකය හදන් නැතුව බාහිර ලෝකයේ හදන්ඩ ගිහිල්ල හරිට කල කරදර වෙනවා. එහෙම නැතුව තමන්ගේ හිතේම සැනසීමට ඉඩක් හදාගෙන. ඉති ඒක තේරුම් ගණ්ඩ්මංආයාය කියන්නේ මේක හදාගණ්ඩ. මේක ටිකක් මහන්සිලා හදාගණ්ඩ බැරි නෑ චිත ඒකාගතාවයක් වර්ධනය කරගන්නවා කියන එක කරන්න බැරි දෙයක් නෙවෙේ. ඉතින් එහෙම කරගත්තොත් යම්හයකින් අපිට පුළුවන් වේවි. ිවි ඉතාම සුවදායක තත්ත්වකට පත් කරගට. මේ දේවල් ගැන නැවත නැ නැවත නැවත හිතන්ඕෝන නැවත නැවත හිතලා ඒ කඩීමට ඒ කඩීමේ අධදැකීම චිත්ත ඒආගෘතාවේ අදදැකීම තමන්ගේ හිතට ලබාදන්ට. ඒකෙන් ලබන ප්‍රීතිය බුක්තිවිඳලා තමන්ගේ හිතට ඒ ප්‍රීතිය ආහාරයක්කොට විසඳමක් කොට ලබා දෙෙන්ට යම් විසඳමක් ඇතිවුණහම අපිට යම් විසඳුමක් ඇති වුණහම මොනහරිදේකින් දැන් මනහරි ආහාරයක් තියෙනවා ඒ ආහාරය ගැනත් මං කැමැත්තෙන් ඉන්නවා. ඒක කැමැත්ත අං කරන්න මට ඕනුවෙනවා. කොච්චර කරත් බැහැ. ඊට වැඩිය ලොකු කැමැත්තක් ඇතිවෙෙන රසක් තියෙන ආහාරයක් මම බුක්තිවිින්දොත්. මම කෑවොත්. ඊට පස්ති මට මතක් වෙන්නේ කලින් ආහාරයනවේ මේක ඇයි අන්න මට විසුඳ මක්තිනාමේ මේ ජාති ආහාරයක් තියෙන මේක මේ බොහොම රසයි අර්ි ඩිය අරිි වැඩිය බහොම රසයි කියලා ඉතින් අන්න එහෙම අපිට පුළුවන්කම තියෙන්ඩෝනෑ අපේ ජීවිතය ඉතාමත්ම ඉහල මානසිකත්වයකට ඇත බැතදාගඩ හරිද ඉතින් එතන ඒ එන්න ඒ විසඳම් අපේ ජීවිතයට ඇතිකර ගත් හම අපි සැනසිරිදායක සුවදායක ජීවිතයක් ගත කරන කෙනෙක් බාට පත්වෙනවා සැන සිරිදායක සුවදායක ජීවිතයක් ගත කරන කෙනෙක් බාට පත් වෙනවා. මොක දෙයට බා ඇතකට අපිට බාහිරී එන කිසිීම දෙයක් ලොකු පිරණයක් බාට පත්වෙන්නේ නෑ ඒවාට දැරීමේ ශක්තියක් අපේතු ලොපදිනවා චිත්තඒකාග්‍රතාවයක් තියෙන කෙනෙකුට ඇති ඒ ලෞකික ජයග්‍රණ ලෝක ොත්ර ජයග්‍රණය කෙන දෙ පැත්වෙම ජයග්‍රහණයට හේතුවෙනවා අධික පීඩන සහිත ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න වලින් අතමි දෙඩත් ලොකු හේතුවක් වෙනවා. ඒක හින්දා. අපි උපරම වසයෙන් උත්සාහ කරඩ ඕනෑ ඔය කියන මානසික තත්ත්වය අපේ තුලින් සකස් කරගණන්නඩ ඔය කියන මානසික තත්ත්වය අපේ තුලින් සකස්කරගණ්ඩ අපි උපරිම වසයෙන් උත්සාහ කරඩ ඕනෑ. ඉතිං ඒකට අපි ක්‍රමාණුකූල බෞද්ධර්මය තුළ තියන අපි මරණ සතිය ගැන කතා කරම් අත ඇති. ඒ ෙදවල් නැතම් මෛත්‍රිය මිෙහි කරමින් අසුභයමිණෙහි කරමින් එම නැතන් බුද්ධානුස්සතිය මිනිහි කරමින් නැතං ආනාපාන සතිය පුරදු කරමින් අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාවති බෞද්ධර්මය තුළ චිතේ කාගෘතාවයක් ඇති කරගඩ බොහෝ ක්‍රමවේද තියනවා සමත විදස්සනා කියෙන දෙපැත්තෙෙන්ම චිතේ කාගරතාවයක් ඇති කරගණඩ පුළන්කම තියනවා ඒක හින්දා එහෙම ක්‍රමවේදයක් පාවිච්චි කර එක ජීවිතය පුරුද්දක් බවට පත් කරගන්න භවනාව කියන එක ජීවිතයට අවශ්‍ය කරන දෙයක්. ඒ එක මොහොතක් නිදහස්සේ ඉඳගෙන මොහතකට හිතන්නකෝ ඔය බොහෝ කාරයභහුල ජීවිතත් එක මොහතක් නිදහසේ ඉඳගෙන අපිට පුළුවන්කම තියෙනවා නම් සැහැල්ුවෙන් ඉතා සැහැල්ුවෙන් සුවදායකව වාසය කරන්ඩ හිත එක අරමුණක නැත්තන් හිත විසිරයන්ට නොදී සැනසිල්ලේ ඉන්ඩ පුලුවන්කම තියෙනවනම් ඇත්තටම කලබල කාරි තත්යන් වොලින් හිතම දිනවා. ලොකු ප්‍රශ්නය එනකොට ඇතෙක පියාගෙන පොඩ්ටක් කින්ඩ පුලුවන්කම තිරෙන සමාධයක් පුරුදු කරපු කෙනෙකුට ඒ ප්‍රශ්න විනිවිධ දකිින්ට පුලුවන්කම ලැබෙනවා ඒ ගැටලු විනිවිධ දකිින්ඩ පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වගේ තත්වයන් වලට අපි හැබෙලි ඒම පුරුදු පුහුණු වඩෝනෑ ජීවිතය ඉතාමත්ම ඉහල මානසික තත්ත්යකට ුද් ධර්මයෙන නිසදුන්ම්වලින් ප්‍රශ්න විසඳගන්න බුද්ධ ධර්මයතියෙන ක්‍රමවේද වලින් ප්‍රශ්න විසඳගන්න අපූරු මනුසේෙක් බවට පත්තෙන්ට පුළලංකම තියෙනවා ඉතින් ඇයි මේ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ැත්තේ එකලා නැවත නැවත අහඩ කොච්චර කියනවද ඇයි අපි අපේ ජීවිතයට මේ දේවල් එකතු කරගඩ උත්සාහයක් ගන්න නැත්තේ ඉතින් කියන්න තියෙන මොකක්ද නරක කතාව Kievan ේ නර්කකතාව තමයි ඒ සඳහා අවශ්‍යතාවයක් නැත්තේ ඒ වටින දේවල් තේරුම්ගඩ තරම් බැරි තර ඒ වටින දේවල් තේරුම්ගණ්ඩ බැරි තරං පහත් මානසිකත්වයයක් තියෙනවා වත්්දූ ඇනුම් පදයක් නෙවෙයි පහත් කරලා කතා කිරීමක් නෙවෙේ පොඩි ඇත්ත කතාවක් මේ ඒ කියන්නේ ගේ මානසිකත්ත දැඟෝකට තම හිතේ කිපි මක් ඇතිවේ නෑ. බුදුහාමුදුර දේශනා කරේ අඩුපාඩුවක් පෙන්වාදීම නිධානයක් පෙන්වා දෙනවා වගේ කියලා. පංචකාම සපපත් ඔය පහත්ත්වයක් නෙවෙේ තියෙන්නේ. පංචකාම සම්පත්තියේ ඇලි ලතියෙනවා වැඩිකමයි තියෙන්නේ. රූප සබ්ද ගන්ධ රස ස්පර්ෂ ධම්ම කියන දේවල් කෙරෙහි හිතේ තද බල ඇලිීමමක්තියෙන. මත්තේම නැහෙන ගතියක් තියනවා තමගේ දරුවෙන්ඩ පුළන් දෙම වපිය වෙන්ඩ පුුවන් නොයෙකුත් උපකරණ වෙන්ඩ පුළුවන් වාහන වඩ පුළුවන් ඒ වගේ දේවල් කරෙ හිත තද ඇලීමක් තියෙනවා අන්න ඒහින්ද චිත ඒකාාගතාවයක් ගැන හිතන්්ඩුවත් බෑ ලෝකය තියෙන විශාල සැනසීමක් ලබා දෙ දෙයක් තමයි චිත්ත ඒකාාගතාවයක් කියලාකැන් ලෞකි කත්ය තුළතියෙන දේවල් බලඩකු සමහර අය ලොකූ සටනක ඉන්නවා ගයක් හදාගණඩ ඕනි කියලා සමහරය ලොකු සට්නක ඉන්නවා විභාගයක් පාස්කර ගණ්ඩෝනෙ කියලා. සමහර තරුණු ළමයි ලොකු සටනකින්නවා මර්ගේ ජීවිතයට මට මෙන්න මේ ඉලක්ක වල්ට රඟවැඩුම වාහානයක් ගණ්ඩෝනම බයිස් කළයක් ගණ්ඩෝනය මේ වගේ දෙයක් මට ලැබුණොත් තමයි ජීවිතයේ සාර්ථක වෙන්න කියලා ඔන්න තදබල් අදහස්ථයාගෙනන්න මේකක් නැත්තම් වැඩක් නෑ කළ හිතාගඉන්නවා. ඉතාම යථාතවාදීව හිතන්ඩ ගේයක් හදාගන්ඩ ගයයක් හදාගත්ත නැතම් මෙන්න මේ ට්ට මේ ගගේයක් හදාගත ැත්තන් ජවිත වැඩක් නෑ කියල හිතාගෙන ඉන්න ගොඩක් දුක් කියල ගහදන මේ ගේ හදන්ට එපාකින කෙන මේ කියැන අතාර්ය දැගෙන කටතු කරන කියලා දැන්ගේ හද ලිරයි කියන්නක දැන් ලොකු සතුටක් තියනවා දැන්ගේට ගෙවැදිලත් ඉන්නවා දැන් අර සතුර කොච්චර කල්තීද සතියක්ත් දෙක් යනකට ගේ තියෙනවා සතුට නෑ අපි තරුණු ළය හිතායින්න මගේ ජීතයට මට අශ්‍ය කරන මෙන්න මේ ජාතියේයේ. තුර පැදක් ටයිකල ගත්තුොත් තමයි මට සතුට එම ඉඩ පුලුවන් කෙ හිතාගන්නවා වාහනයක් ගත්තුත්තම සතුටෙම ඉඩිපුුවන්ගේ හිතා. දැන් මොකද කරන්නේ යවාහහිෙ ගන්න නැතම් මෝට සයිකලයක් ගන්න. කොහොම හරි ගන්නවා. පුදුම සතුරක් තිීරය. නැතිගේ යන යනකොට සතුරින් යනවා සතියත් දෙකක් යනවා දැ සයිකලේ තියෙන සතුරකෝ මොන රිහිතර ක් හ යි කල ල හරියවා. ජයග්‍රහණය කන මොකක් ද අමාරුවෙන් ජයග්‍රහණය කරපු දේ තමන් ළඟතියද්ද සතුට නැතිවෙනවන ඒ ජයග්‍රහණය ගිලි හෙනවා නමුත් චිත්තේ කාකතාවයක් යැන හෙමනෑ එක්ක දිකට තියෙන සතුටක් හරිද එවිතරක් නෙවෙයි ඉන් එහාගේ ධර්මාබෝධය යැන මකක්ද එක දිගටුඋපදින සතුට මේකයි බුදුරජාණන් වන්ේ දේශනා කරේ මේක අත්විදිින්ඩ කියලා මේකට බාල තරුණ මහලු ඕනෑම කෙනෙකු උත්සාහයක් ගත්තතුොත් මේ චිත්තේ කාගතාවය අත්ඉඳින් පුළන්. ඒ චිත්තේ කාග්‍යතාවයත් එක්ක ලැබෙන අතුරුඵලයක් තමයි තමන් අර කෙලෙස් වලට ගොදුරුවෙන්නේ නැතිකම. ඇත මම් මක හරි අරමුණකට යන්ඩ යනවනම් ඒ අරමුණ තුළ වෙනද වගේම හිත නොසන්සුම් කරන බොහෝ කෙලෙස් ධර්මයක් ඉපදිලා නිකං අයාලයයන්ඩ වගේ නිකං. වැරද කරෙන්ඩවගේ ය අවස්ථාවල ඒ අය මොහොතකට චිත්තේ කාගලතාවය පුෘතු කරපු අය අර නොසන්සුන්කං ඇතිවෙලා වරද පැත්තට ඇදිගෙන ඇදිගෙන යනකොට මොහොතකට ඇස්තක පියාගත්තොත් ඉන්න ඕන මිරියව්වකිදලා පියාගත්තේ නැතත්. පියාගත්තඋත්දම් විශේසයෙන්ම පුංචි දෙයක්කරොත් වෙනදා කරන භාවනා ආරම්මණය හිතට යන්තං නංවාගත්ොත් එක දැක පුටුව කාරිදගෙන ඉතා විසාර සමාධියකට ගුරුමකංකෙනවා එකත් එක් අර ආපු නොසන්සුම්වෙ වී ආපු කෙලෙස්ථර්මයන් ඇ ඇවිස තියෙන දූවිරි ගොඩකට වතුරු යට නොවගේහි සංසිද්දිලර යන ාවකාලික විදස්සනාවින් තමයි ස්තීරව සංසිින් දෙෙන්නේ මේ වෙන්නේ තාවකාල්ල එක කාරණවා එතකොට අපි තේරුම් ගත යුතුව තියෙනවා මේ වගේ විසදුම්බේ ලෝකෙ තියෙනවා කියලා මේ වැනි දේවල් මේ ලෝකෙත්තිය නො තව දවල් තියන අපි දන්න රප සබ්ද ගන්ධ රස ස්පර්ශ දම්ම කෙනව විතරක් නෙවෙයි ඇහැට රූප පලලා කණට සබ්දහලා නාසයට ගන්ධදිවට රස සරිරයට පහස මනසට ආදරය ආදී දේවල් මේවැයි විතරක් නෙවෙයි සතුට කෙනෙක උපද්ද වන්නේ ඒක උපද්ද වන මේවැයින් විතරක් නෙවෙයි ඒක උපද්ද වන්නේ පැහැදිලිවම පැදිිවම ඒක උපදද වන්නේ අපේ ජීවිතයේ ඔන්න ඔය වගේ තියනෙන ක්‍රමවේද භාවිතා කරොතුන් අරිට වැඩිය විශාල විසඳමක් අර දෙවල්ලින් තියෙන්නේ බොහමතාවකාලික සතුටක් එතකොට ලොකු විසඳමකට අන්ඩ පුලංකම තියෙනවා. හැම වෙලා පවිච්ච කරට පුළ විසදුමක න්න්න පුුවංකම තියවා. කෙලෙස් ධර්ම යටපත් කරගන්න පුළංකම තියනවා. නිකෙ ලෙස්ස ජීවත්වෙන්ට පුළුවන්කම තියන. ඒගේම පිහම දාම කිය ලොකු පෞර්ෂයයක් තම ිතු ැතිව නමුොද අරමුණනක් යන තිප වෙනවා විසිරන්නේ පිරිසක් එක් එක තුලා මනවාහරි සාකච්ඡාවක මොහරි ගණු දෙනුවක් කර ගන්නඩ සූදානම් වෙන වෙෙනලක් වෙනනකොට හරීම ලොකු ඉතාම ඉහල පිළිගැනීමක් ඇතිවෙන ආකාරේ විසඳ මෝල්ට අඩුපුලන්කම තියෙනවා නායකත්වයක් කියන එකට අත්‍ය වශ දෙයක් ඒක. ප්‍රබල නායකත්වයන් පැහැදිලි චිත්තේ කාගතාවයක් වර්ධනය කරපු අය ඒම නැතුව හිත නොසන්සුම් වෙනකොට කොයි පැත්තර විසිර නොද කියලා දන්නේ නෑ. හැම දෙනම න සසුම් වෙනකට තමන් සංසුන් අවශ්‍ය කරන කඩීම. ඒ සන්සුම් බව කියලා කියනකොටමත් අපිට පෞරුෂයක් සහිත දෙයක් දයි නො. කඩන්ඩ බෑ වෙනස් කරන්න බෑ ඒකානතාවක් කියන්නේ එක. කඩන්ඩ බෑ වෙන කරන්න බෑ වෙනත් පැත්තකට යමුකරවන්ඩ බෑ ඇ ගත්ත තීරණය තුළෙ දැඩ්ටීව ඉඩ පුුන් හැකයා අයට තියෙනවා. ඒ මානසික පුහුණුව. එ පුහුණුව ලබන් නැතුව ඒ මනස ඒවැ තත්වට පත්වෙෙන් නෑ. නැවත නැවත නවත නැවත පුරුදු කරලා සමහර අය එවැනි උසස් මානසිකත්යෙන තමන්ගේ ජීවිත අංග බවට පත් කරගන්න. එතකොට කොච්චර වටිනාකමත් තිය නොතු කියර බලන්න. ඇයි මම මේක කරන්න ඇත්ති බහෝ පොඩි දෙයක් කරන්න තියෙන්. ටි 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 සධාංකරප ක්‍රමවේද තියෙන දැන්ව භාවනනාාවගැ අප සධංකරප ක්‍රමවේද. දවසකට ටික ටික හරි තමන්ගේ ජීවිතයේ ඒ පුහළු කරන්න පටන් ගණ්ඩ ඒක තරුණයට තමයි විශාල වසයෙන් ඕන වෙන්න. ඇයිහෙම කැන්නේ. තාම ජීවිතේ ඉන්නේ වැරදිලානෙමේ තව යන්ඩ ඉන්නේ. යන්ඩ ඉන්න අය තමයි නිවැරදිීම ගමන් මගක් තීරණය කරගණ්ඩවන. අර ගිහිල්ලා ගොඩක් දුර ිහිල්ල අපපවෝ හැරල ාලනකොටරපුදයෙකුත් නැතව ගැලවෙෙන්ඩ පුළුවන් මුකුත් නැතුව ඉන්න සමහ පිරිසින්න. දැංඟඉති කරන්න යන්න ජවිතය සමහර දෙවල් ගොඩහක් කරදිල සමහරයග. එකට්ටිට ජීවිතයේ කරන්නට දෙයක් නැති වෙන පසු තැවිලි විතරා ඉතුරු වෙන්නේ. කොච්ච රත්සාහකරත් චිත සමාධයක් වත් වර්ධනය කරගන්න බෑහෙම අධික නොසන්සුම්කන් ඇතුන මෙම චිත සමාධයක්වත් වර්ධය කරගන්න බැවෙනම්. මේවත් එක්ක අපි මේ දේවල් පුරුදු කරගෙන හිත වෙනත් දේවල්ලොට විසිරගිහිල්ලා හානිකර තත්ත්වයන් ොට පත්වෙන් නැතිවෙන විදිහට අපේ හිත සකස් කර ගැනීම තමයි අපි කොහොමහරි කළ යුතු දේ කොහොමහරි කරණ් ඕනදේ ඒදේ ඉතිං එතකොට තමයි ජීවිතයට යථාර්ථයක් ජීවිතයට අර්ථයක් ලැබෙන්නේ ජීවිතය ඉතාම සුවදායක තත්වයට පත්කර ගන්නෙත් එතකොට ඉතින් ඒක හින්දා අපි අපේ කොහොම හරි සුරක්ෂත භාවයට පත්කර ගණ්ඩ ඕන එහම සුරක්ෂිත භාවයට පත්කර ගණ්ඩ ක්‍රම පවිච්චි කරන්ඩුව කත් එක්ම විදර්ශසනාකරම වේදයන් ධර්මය තුළ තියෙන එක එකෙ උපක්‍රම තියෙනවා එවැනි උපක්‍රම සීල සමාධී ප්‍රඥා කියලා කියන ආර්ෂ්ටයක් මාර්ගය තුළ අපිට ඇතිවෙන හැම්ම දුකට විසදුම් තියෙන බව මතක් කලති නොමව සම්මාධිච්චි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීය සම්මවායම සම්මා සති සම්මා සමාධී කියලා කියෙන ආර්ෂ්ටයක මාර්ගයත මහි අපිට එ ගැටලු දුක්කම් කටරු නැති කරන මාර්ගය. සෝකරිදේව දුක්ක දෝමනස්නනිති දුකම් කටු කියැන් වෙනෙනවාද ප්‍රශ්න කියන්නේ තේවනේ ඒවා නැති කරන ක්‍රමවේදය තමයි මෙන මේ ආර්ෂ්ඨයක මාර්ගය තියන්නේ. ඒ ක්‍රමවේදයට අනුකූලව අපි ප්‍රශ්නවලදී විසදුම් හදාගණ්ඩ ඕනේ ඒ ක්‍රමවේදයට අනුකූලව අපි ප්‍රශ්නවලදී විසඳම් හදාගණ්ඩ ඕනේ. ඒක තමයි අපි බලාපොරොත් වෙන එක්කාම තත්ත්වය ඒකතම අපි බලාපොරත්ව වන එකම තත්ත්වය ඉතින් අන්න ඒ බලාපොරොත්තුව අපේ ජීවිතයට හොඳින් එකතුකර ගණ්ඩෝන ඒ බලාපොරොත්තුවලට අනුව අදා ඉලක් ඒ බලාපොරොත්තුව අපේ ජීවිතයට එකතුකර ගත්තා හම ඒවැනිත් මානසික තත්ත්වයක් ඇතිකරගණඩ පුුවන් කියලා එහම බලාපොත් අප ජීවිතයටය එකුතුරගත් හම ම අපි බලාපොත්තුොට ගන්නන්නේ ඒලක් ඕන අපට ඒකෙරෙහි කැත්ත ඇති ෙන්ඩඕව හි කැමැත් ඇතිවුණේ නැත්තං ඒ වෙන දේවල් කෙරෙහිේ කැමැත් ඇතිවෙන්ඩෝන ලෞකිකත්වය තුළ උපදවා ගන්නා මේ පංචකාම සම්පත්තියෙන් උපදවාගන්නා මාත්‍රීයඒවට කියන්නේ සොච්චං සැපයන් හරිද මාත්‍රීය තේරමක් නැති දුක්ක උපදවන සැපයන්ෙවෙයි ඉස්තීර සැනසිරිදායක තත්ත්වයන් තියන සුවදායක තත්වයන් තියන අන්න ඒ ඉස්තීර සැනසීමක් ඇති වෙන දේවල් තමයි අපි විසඳම් විදියට හොයා ගණඩුවෝ අපේ ජීවිතයට අර්ථයක් ලැබෙන් එතකොට මොකක්ද මේ කරකර ඉන්නේ මම හැමදාම පීඩිතව උදේදම් හැන්දෑවෙනකං පීඩිත ජීවිතයක් ගත කරම එක එකක දවල් හොයහො ඉන්නවා නේද මේකෙන් විතරක් මට සැනසිල්ලක් ලබන්න බැහැමදාම ගිනි ගොඩවල් වගේ කරල බුදුරජන්සි දේශනා කර කියන්නේ ඇහ කියන්න ගිනි ගත්ත දෙයක් කන කියන්න ගිනි ගත්ත දෙයක් නාසේ කියන ගිනි ගත්ත දෙයක් කිය ගිනිගත්ත දෙයක් ශරීරේ කියැන ගිනිගත්ත දෙයක් ඇයි බුදුරජාණන් වහන්සේ මෙ ගිනි ගොඩ වල්ල දිදර සඳහන් කරලා තියන්නේ ගි ගොඩගට මොහර දාපු හම ගිනි ගොඩ ටික් වේගෙන් ඇවැරලා දාපුදට වෙච්ච දෙයක් නෑ. ඇහැට යම් රූපයක් පෙන්නලා සතුට වුණ හම අපි අයසරයක් අහක බැලවට පස්සේ. මේ පෙන්නපු සතුට නෑ කොච්චර ඇහැට හිත සතුර කරන්න දැන් රූප පෙන්නල ඇදකෝ ඒවා පෙන්නලෙලාට විතරයි. රූපත්න තුරත් නෑ. කොච්චර කනට සබ්ද අස්තවල ඇදද හිත සතුරු කරන්න. කෝ ඒවා. කන කියන්නේ ගිනි ගොඩක් වගේ. එකකට කොච්චර දෙවල් දැම්ත් ඇතිවෙන්නේ. ඇහැ කියන්නේ ගිනි ගොඩක් වගේ. ඒට කොච්චර දෙවල් පෙන්නුවොත් ඇතිවෙන්න. නාසේ දව සරය කියන්නේ ගිනි ගොඩවල් වගේ. එව කොච්චර දෙවල් දුන්නත් ඇතිවෙන්න. ඒ දාපු තැනක් නෑ. වෙච්ච දෙයක් නෑ ම සතතුරුවෙන්ට කෙ ේ දදුන්න තමයි. ඇතිවීමක් නෑ ඉවරක් නෑ ඉති ඔන්න ඔය තත්වෙන් අතමිදිල අර නෙක්කම්ම නිස්ශ්‍රිත සෝමනස්සය කියලා කියන ඔය සුවදායක තත්ත්ය අප ජීවිත ලෞකික ජීවිත විශේසයෙන් දියුණු කරවන්ඩ හේතුවක් වෙන හැටි බලන්න අපේ වැඩපිළිවෙල ඒක අපි ඇතිකර ගත යුතු වැඩපිළි වෙල ඒක අපේ ජීවිත ඉතාමත්ම නිවැරදිව ගත කරඩ අපි කෝම හරි කරලා අදිෂ්ඨානයක් ඇති කරගණ්ඩ ඕන. එහෙම නැත්තං අපේ හිත සකස් කරලා චිත්ත ඒකාගතාවයක් වර්ධනය කරලා කටයුතු කරේ නැත්තං අපි ඔේ ඔහේ ඔහේ රැඳ ඇඳින්දී. අපි අරමුණුවල අපි හරිියයට නොසන්සුන්දේ. අපි අරමුණුවලට අපි තදිින් ඉතාම තදිින් ලොකු පවරුසයකින් ලොකපු හැඟීමකින් ඉදිරියට යන්ඩ හිත ශක්තිමත් කරගන්නඩ බැරිවේවි පුහුණු කරේ නැත් තින් පටන් ගන්නකොටම යම් කිසි කෙනෙකට මොකක් හරි භාවනාක්‍රමයක් කරම් පටන් ගන්නකොට මේක බරි දෙයක් කියලා හිතේ එහ බැරි දේවල් කියලා හිතෙන්නේ සමහ දවසල එදා දවස එයාගේ නොසන්සුම්ම දවසක් වඩ පුළුවන් පාපැදික් පදින කෙනෙක් දැකලා අපි පුරුදු පුහුණු වෙන්ඩ පටන් ගත්තොත් එහෙම ඒ පාපැදිිය පුහුණු නැති කෙනෙක් තල්ලු කරන්නුවත් බෑ වෙ දවසම බහෝම අමාරුයි හැබැයි කාලයක් පුහුණ වෙනකොට පුළුවන් වෙනවා ටික ටි ටිකටි ඒ තව කෙනෙක් දාගෙන හැරිමි පාපැදිී පැදගෙනයන්ට පල දස ම අතහැලා දැම්මනක් ම හමදම කියන්නේ උදාහරණ පලවනි දස මතහැල දැම්මනම් කවදාදක්ත්තේ සමතුරිත බාව ප්‍රධ කරන්නේ හිතේ සතුරුත භාවය තම ඒ අග්‍යතාවය කියලකයන්නේ එන්න ඒ අරමුණක් කෙරෙහි හිත පවත්වාගෙන යෑම පුරුදු කරන්නට පටන්ගත්ත දවසේම පුරුදු කරන්නට පටන්ගත්ත දවසේම අපිට ලොකු බැරිකමක් ලොකු නොසන්සුන්කම දැනට පුළන් එදාම මේ අතහැල දැම්මුත් කවද ආකොත් පුරදු කරගන්න හැබෙන් නෑ එනම් මොකද කරන්න ඕන එදා මේ අතහැල දාන්නේ නැතුව ක්‍රමාණකුල පුරදු කරන්නට පටන්ගන්න ඕන ක්‍රමාණකුල පුරදුතු කරගණට පටන්ගත්තොත් අපිට හැකි වේවී කොයි විදිහකින් හරි මේ කාරණාව කොහොම හරි ඒ ඉලක්කය මේ කාරණාව සම්පාදනය කරගන්නඩ ඉලක්කයට යන්ට එහෙම අධික වීරයකින් මේ පුහුණුව පුහුණුව විදිහයට දැනගෙන අධික වීරයකින් කටයතු කරඩ ඒ අදාළ කඩීම ජීවිතේ අපි බලාපොරොත්වෙන් අන්නේ කඩීම අපි තුළින් උපදවා ගණ්ඩ ඕනෑ ඒ තමයි අපි ජීවිතය අපි කොයි විදිහකින් හරි සිද්ධ කරගත යුතු දේ ඇයි කොයි විදිකින් හරි කියලා කියන්නේ ඔය රප ශද් ගන්දර ස්පර්ශ දම්මවලින් ලැබෙන්ාව සැනසිම් වගේෙවෙයි ඒකතුින් ලැබෙනැනසිම විතරක් නවෙී අපි බලාපොරතුනි ක්කඒකට යන්ඩේ ඕනව වන ලවකි ලක්වොල්ට ඕනන ලොකොත්තරි ලක්කොල්ට ඕනවන සසුම් වටහි ඕනු වෙනවා ඒකො තිරණ ගඩ ිහම ඕනවන. ඉල්ළන්ට සතු හොයන්ඩ ගහම් ඕනේනවා මේ හැම ැකදම ඕනවෙන දෙදයක් තමයි ඔන්න කියන සමාධිය කලකෙන ඒකාාග්‍රතාවය කියල කියෙන ධර්මතාවය ඒ හිතතුලින් උ වවාගත නැත්තන් අපට ෝකෝතර තත්යක පත්වෙන්ට පුළුවන්කමක් ඇත්තෙත්නෑ. තින් ජවිතයේ හැමදේටම ඕනවෙන කාාග්‍රතාවය තමන්ගේ ජීවිතය සංසුන් ජීවිතය බාට පත් කරනවා සාන්ත ජීවිතයක් බාට පත් කරනවා. කලබල කාරීහිත සාන්ත හිතක් බාට පත් කරන ස්වභාවය අ. තියෙනවා අපි ඒ අත්්‍රින්ද ගණ්ඩෝන ඒ අපි තේරුම් ගණ්ඩෝන. ඇති මේක තේරුන් අරගෙන මේ ජීවිතයේ ජීවත් කරවන්ඩ හැමවෙලේ මුත් සහයක් ගණ්ඩෝන එම ඒ ජීවිතේ ජීවත් කරමනව කෙරගන්නේ නිවැර දිව ජීවත් කරන්ඩ. එතකට තමයි අපිට ලොකූ සැනසිරි දායක තත්වකට අන්ට පුළුවන්කම තියෙන්නේ. ම එක දිකට එකදිකට මේ සැසිරි දායක තත්ත්වය පිළිබඳව මෙච්චරම කියන්නේ මේක විසඳමක් හින්දා. මේ පිළිබ අපේ අධාන ොම විය යුතු හින්දා. හෙට දවස අපි වීරය ගැන සාකච්චා කරමු අදදවශ ඒකාග්‍රතාවය ගැන කතාක් කර අවශ කරන සිද්ධියක් සිද්ධ කරවන්ට මේ ඒ කාග්‍රතාවය නැතන් ශක්තිමත් හිතක අවශ්‍යතාව ය තිනවා යම් සිදධයක්ක් සිද්ධ කරන්න න පාලවෙනි දේ තමයි ඒ සිද්ධිය කෙර හ කැමැත්ත දෙවනිියක තමයි ඔන්න ්චිත්තය. ඉතින් අන්න ඒ සිත අපේ පැත්තෙන් ප්‍රබල කර ගැනීම අ වෙන ඒ කරන්න පුලුවන් වෙෙලාවේදේ කරන්න්ඩෝන. ඒ සඳහා හැමෝටම ශක්තිය දහිරයෝවීරය අධදිිස්ටානය වාසන ප්‍රඥාව ලැබේවාකර ප්‍රාථනා කරනවා. අදදවසේ ධර්ම දශසනාව ේදායකත්වයන් ගෙන කටයුතු කරපු පින්නන්ත පිරිස නිසාවයෙන් තමහි අපේ ජීවිතයට මේ ධර්මකරුණු අරගෙන එන්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතිං තමන්ගේ නිවසේදර ධර්ම ශ්‍රවනය කරලා ජන්තකරගත් අවස් සියලු පුර්ුණ ශක්තිය කායික වාචසික මානසික සංවදධන ඇතුවෙන ධර්මදේශනාවක් හේතුවෙන යහපත්තෙන්ට හේතුවක්ව වෙන හෙම යහපත් කරගත්ත වාරයක් 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 ගානෙ තමන්ට උතුම් යහපත සඳහාම මේ ධර්මස්ත්‍රෝණය හේතුවෙනවා වගේම එදායකත්වේ ලබා දුන්නසිියල් උ දෙෙනනාටමත් උතුම් චතුවාාර් සත්‍ය ධර්මයවබෝදධය සඳහාම මේ සියලු පුුණ ශක්තියන් හේතුවේවා කළඹ ප්‍රාර්ථනා කරමු.